දෙදස් විසි පයි වර්ෂයේ දෙවැනි මාසේ පළවෙනිද සිට කාර් වෑන් ස්පෝර්ට්ස් යුටිලිටි වාහන් පිකප් යනාදී ඇතුළු ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන්නා. වාහන ආනයනය කරනවා කියන්නේ ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් කියන එකට හොඳ නිදර්ශනයක්. බොහොම හොඳයි. කැබිනට් එකේ අනුමැතිය ලැබුණා. ජනාධිපතිවරයා කැබිනට් එකේ ප්‍රධානියා. එහෙමනම් ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය උඩ ආර්ථික ස්ථාවරයි වාහන ආනයනය කරනවා. වාහන ආනයනය ප්‍රමුඛත්වය දෙන්න ඕන පොදු ප්‍රවාහන සේවාවට. ලංකාවේ දැනට අපිට 2018න් පස්සේ බස් අත 5000ක අඩුවක් තියෙනවා. බස් අත ගර්භිත වෙලා තියෙනවා. බස් අත 1000කට 1500කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් විකල්ප සේවාවලට බස් අත ගණනාවක් ගිහිල්ලා තියෙනවා කොවිඩ් වලින් පස්සේ. පෙබරවාරි මාසෙ වෙනකන් නෙවෙයි අපිට නොවැම්බර් වගේ වෙනකොට මේ ආනයනය සීමාව පෞද්ගලික බස් අත ගෙන්නන්න අපිට ඒ සීමාව ලිහිල් කරන්න අවශ්‍යතාවය තියෙනවා කියලා. මේ අතර පුද්ගල ආදායම් බද ව්‍යුහය සංශෝධනය සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. 150,000ක වැටුපක් ලබන සේවකයෙක්ට රුපියල් 3000ක බද්දක් 2%ක් ගෙවන්න තිබුණා. ලාභය තමයි රුපියල් 500ක් අඩු වෙන. 1,03,000ක මාසික වැටුපක් ලබන සේවාදායකයෙක්ට රුපියල් 7000ක බද්දක් ගෙවන්න සිදු වූ අතර ඒ 3,500කින් අඩු කෙරෙනවා. 450,000ක් මාසකට උපයන සේවාදායකයෙකුට 76,000ක බද්දක් ගෙවිය යුතුව තිබුණා. ඊයේ කැබිනට් තීරණයෙන් පසු ඒ 12,500කින් අඩු වෙනු. දහම් පාසල් ගුරුවරුන්ගේ නිලැඳුම් හා ගුරු දීමනාව ලෙස රුපියල් 7,500ක මුදලක් ලබන ජනවාරියේ සිට ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමිවුණා. 2025 වර්ෂයේදී සියලුම ආගම් නියෝජනය කරන ලබන දහම් පාසල් වල ගුරුවරුන් සඳහා රුපියල් 5000ක දිරිගැන්වීමේ ගුරු දීමනාව රුපියල් 5000ක 2,500ක නිලැඳුම් දීමනාව වශයෙන් වර්ෂයකට රුපියල් 7,500ක දීමනාවක් ලබා දීම පිණිස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබුණා.